ස්වාමීන් වහන්ස භාවනා කරනකොට දැනෙන නිදිමතට නිද්‍රාශීලී භාවයට ඒ භාවනා යෝගියා කළ යුතු දේ කුමක්ද ස්වාමීන් වහන්ස? නිදිමත කියන කාරණේ තීන මිද්දේටයි අයිති වෙන්නේ නෝන. ඒක පංච නීවරණ ධර්මයන්ගෙන් එකක්. නිදිමත කියන කාරණේ අපි කාටත් ස්වභාව වූ ධර්මයක්. අතීතේ මේ මුගලන් මහරහතන් වහන්සේ උතුම් රහත් ඵලයට පත් වෙන පෙර ආතුව, ඒ කියන්නේ සෝවාන් ඵලයට පත් වෙලා ඉන්න වෙලාවේ මේ නිදිමත කියන කාරණේ මුගලන් මහරහතන් වහන්සේටත් අප්‍රමාණු පීඩාවන් සකස් කළ දුන්නා. බුදුරජාණන් වහන්සේ මුගලන් ස්වාමීන් වහන්සේ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළේ කාරණා දෙකක් නිසා. පළවෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා මුගලන් ස්වාමීන් වහන්සේ පිටිපස්සේ විපාකයේ පිනිස බලවත් අකුසල් තියෙනවායි කියන කාරණේ. අම්මා තාත්තාට පීඩා කිරීම ආදී බලවත් අකුසල් විපාකයේ පිණිස තියෙනවායි කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දැක්කා. දෙවෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ දැක්කා මේ මුගලන් ස්වාමීන් වහන්සේ අනාගතයේ මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ ප්‍රධානම ශ්‍රාවකින් දෙදෙනා වහන්සේලාගෙන් එක වහන්සේ නමක් වෙනවායි කියන කාරණේ. මේ හේතුන් දෙක නිසා බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේගේ මුල් කාලයේ ඒ නිසා මේ විදිය අවධානයෙන් ඉන්නකොට බුදුරජාණන් වහන්සේ දවසක් දකිනවා මුගලන් ස්වාමීන් වහන්සේ ගහක් යට භාවනා කරනවා නිදි කිරා වැටෙනවා. නමුත් එතකොට රහත් ඵලයට පත් වෙලා නැහැ, සෝවාන් ඵලයට විතරයි පත් වෙලා හිටියේ. එතකොට මේ නිදි කිරා වැටෙන මුගලන් ස්වාමීන් වහන්සේ ළඟට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ආනා මුගලන් ඔබ නිදි කිරා වැටෙනවා නේද කියලා. ඒ වෙලාවේ මුගලන් ස්වාමීන් වහන්සේ කියනවා ඔව් භාග්‍යතුන් වහන්සේ මට නිදි කිරා වැටෙනවා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා මුගලන් ඔබට නිදි කිරා වැටෙනවා නම් ඔබ සංඥාව වෙනස් කරන්න කියලා. පළවෙනිම කාරණා කීපයක් කියනවා. පළවෙනි කාරණේ තමයි ඔබ වඩන්නා වූ සංඥාව වෙනස් කරන්න කියන. ඒ කියන්නේ ඔබ මේ මොහොතේ අසුභ සංඥාවක් වඩනවා නම් ඒ අසුභ සංඥාණයෙන් බැහැර වෙලා මෛත්‍රී සංඥාවකට එන්න. ඔබ මේ මොහොතේ බුද්ධානුස්සතිය වඩනවා නම් ඒ බුද්ධානුස්සතියෙන් බැහැර වෙලා ආනාපාන සතියට එන්න. ඔබ මේ වෙලාවේ අසුභය වඩනවා නම් අසුභයෙන් බැහැර වෙලා මේ වෙලාවේ ධම්මානුපස්සනාවට ඒ වගේ සංඥාව වෙනස් කරන්න කියනවා. ඒ නිසා නිදිමත දැනෙන ඕනෑම වෙලාවක ඔබ වඩන්නා වූ සංඥාව වෙනස් කරන්න. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංඥාව වෙනස් කරලා ඔබට නිදිමත දැනෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා ධර්මයක් මෙනෙහි කරන්න කියලා. තේරෙනවද? මොකක් හෝ ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයක් එහෙම නැත්නම් ගාථා රත්නයක තේරුම මෙනෙහි කරන්න කියලා. එහෙම මෙනෙහි කරද්දී ඔබට නිදිමත දැනෙනවා නම් බුදුරජාණන් වහන්සේ ඊළඟට කියනවා යම් ගාථාවක් සත්‍යායනය කරන්න කියලා. ධර්මයක් සත්‍යායනය කරන්න කියලා. දැන් මුලින් මෙනෙහි කරා ඒත් නිදි මට දැනෙනවා දැන් කියනවා සත්‍යායනය කරන. ඒ කියන්නේ අයිතිපිසෝ ගාථා වේවා සබ්බපාපස්සකරණං ගාථා වේවා ඔය වගේ යම් ධර්මයක් සත්‍යායනය කරන්න කියනවා. මේ ධර්මයේ සත්‍යායනය කරද්දිත් ඔබට නිදි මත එනවා නම් බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මේ දෑත් දෙකෙන් මේ කම්පිති දෙක ස්පර්ශ කරන්න කියලා. හොඳින් තදි. එතකොට කම්පිති පිරිමැද්දත් ඔබට නිදිමත එනවා නම් මුගලන් ඊළඟට ඔබ සිසිල් පැන් ටිකක් අරගෙන මුව සෝදන්න කියනවා. එතකොට මූණ සේදුවාටත් පස්සේ ඒත් නිදිමත එනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා එහෙමනම් මුගලන් දැන් සක්මන් කරන්න. සක්මන් කරලත් ඔබට නිදිමත එනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා මුගලන් ඔබ එහෙමනම් සිංහ සෙයියාවෙන් සැතපෙන්න කියලා. මම මේ වෙලාවේ ඇහැරෙනවා කියලා සිංහ සෙයියාවෙන් සැතපෙන්න කියලා. ඒතොර දැන් බුදුරජාණන් වහන්සේ මෙතන කාරණා හයක් නැත්නම් හතක් දේශනා කරනවා. ඒතොර මේ කාරණා හයෙන් හතෙන් බුදුරජාණන් වහන්සේ සක්මන් කරන්න කියන කාරණේ දේශනා කරන්නේ හයවෙනි තැනට. මොකද දැන් වර්තමානයේ අපි භාවනා යෝගී පින්වතුන්ලාට සමාජයේ හුඟක් වෙලාවට නිදිමත දැනෙනවා නම් අපි මුලින්ම කරන්නේ මොකද්ද? සක්මන් කරන්න කියන කාරණේ. නමුත් බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට එහෙම කියන්නේ නැහැ. සක්මනට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ කාරණා පහක් දෙනවා. මේ කාරණා පහෙන් පස්සේයි බුදුරජාණන් වහන්සේ සක්මන් කරන්න කියන කාරණේ මතක් කරන්නේ. එතකොට එහෙම මතක් කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සක්මන් කිරීමෙන් තියෙනා වූ ආනිසංස පහක් පිළිබඳ. සක්මන් භාවනාවේ තේනද? එතකොට සක්මන් භාවනාවෙන් තියෙන පළවෙනි ආනිසංසය තමයි දෙපා ශක්තිමත් වෙනවා. දෙවෙනි කාරණේ තමයි වීරිය වැඩි වෙනවා. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අයගේ ආහාර ජීර්ණය ක්‍රමවත් වෙනවා. හතරවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අය නිරෝගී භාවයට පත් වෙනවා. පස්වෙනි ආනිසංසය තමයි සක්මන් භාවනාවේදී සකස් වෙන්නා වූ සමාධිය දීර්ඝ වේලාවක් පවතිනවා. මෙන්න මේක තමයි සක්මන් භාවනාවේ තියෙන වටිනාකම. සක්මන් භාවනාවේදී ඇතිවෙන්නා වූ සමාධිය දීර්ඝ වේලාවක් පවතිනවා. මේ එරමිනිය ගොතාගෙන කරන භාවනාවේ වගේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරා. එතකොට මුගලන් මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මේ සක්මන් භාවනාව පස්වෙනි තැනට දෙන්නේ ඇයි? අර මුල් කාරණා පහ වඩාගෙන ඒත් නිදිමත දැනෙනවා නම් බුදුරජාණන් වහන්සේ අනිවාර්යයෙන්ම දන්නවා මේ සක්මනට බැස්සාට පස්සේ සක්මනේදී සකස් වෙන සමාධියේ ශක්තිමත් භාවය නිසා අනිවාර්යයෙන්ම අපි නිින්ද කඩාගෙන
එළියට එනවා කියලා. නමුත් අතනදී අපි කෙලින්ම එරමිනිය ගොතාගෙන හිටිය ගමන් අපි සක්මනට ගියා නම් අර කාරණා හතරෙන් අපි දුර්වලභාවයට අර ගත්තා වූ වෙහෙස අපි ගන්නෙ නැහැ, වීරය ගන්නෙ නැහැ. එතකොට අතනදී අර සංඥාව වෙනස් කරනවා, ධර්මයක් මෙනෙහි කරනවා, ධර්මයක් සත්‍යායනය කරනවා, කන් දෙක පිරිමදිනවා, මූණ සෝදනවා, මේ සියල්ල කරගෙන ඇවිල්ලා නෝනා අර වීරියත් එක්ක මෙයා සක්මනට වැටෙද්දි අනිවාර්යෙන්ම යා සක්මන තුල ගන්නා වූ සමාධිය ශක්තිමත් භාවයට පත් වෙනවා. එතන එතෙන්දී බුදුරජාණන් වහන්සේ උපක්‍රමශීලී ධර්මයක් තමයි මුගලන් මහරහතන් වහන්සේට දේශනා කරන්නේ. එතකොට මෙන්න මේ ධර්මයේ තුලදී කෙනෙකුට නිදිමත දැනෙනවා නම් අපි ඒ නිදිමත දැනෙන මොහොතේම සක්මනට යන්නේ නැතුව මෙන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගය පසු කරගෙනයි අපි සක්මනට යා යුතුව තියෙන්නේ. සක්මනට යා යුතුව තියෙන්නේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ සක්මන් භාවනාවේ තියෙන වටිනාකමේදී කියනවා සක්මන් භාවනාව තුල සකස් වෙන්නා වූ සමාධිය දීර්ඝ වේලාවක් පවතිනවා කියලා. මෙන්න මේක ගොඩාක් වටිනවා. ඒ කියන්නේ සියමෙක් භාවනා කරලා එක මොහොතකින් පංච නීවරණයන් නැවත සකස් කරගන්නවා නම් එවැනි කෙනෙකුට තියෙන එකම එක විසඳුම තමයි සක්මන් භාවනාව තුළ ශක්තිමත් භාවයට පත් වෙන්නේ. ඒ නිසා නිරේතුරුව ගිහි පින්වතුන්ලාට ඉරමිනිය ගොතාගෙන භාවනා කරන්නේ මේ අපහසුවක් තියෙනවා නම් අවම වශයෙන් සක්මන් භාවනාවේ හැදින්නේ දෙන්න අපිට අවස්ථාව තියෙනවා. දැන් මං වැඩ හිටියේ කුටියේ පසුගිය දවස්වල සක්මනක් තියෙනවා. ඒ සක්මනේ දිග මං හිතන්නේ අඩි 35ක් විතර දිගයි. වැඩි සක්මනක් අඩි 35ක් විතර දිගයි. ඒ වගේම සක්මන් භාවනාව කරන කෙනාට අනිවාර්යයෙන්ම සකස් කළා වූ සක්මනක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ගෙදරක ජීවත් වෙන කෙනාට ගෙදර තියෙන ආලින්දය, ගෙදර තියෙන සාලය සක්මනක් හැටියට භාවිත කරන්න පුළුවන්. තේනද? සාලය හෝ ආලින්දය හෝ අනිත් අය විවේක ගන්න වෙලාවට, නිින්දට ගිය වෙලාවට සක්මනක් හැටියට අනිවාර්යයෙන්ම යාට භාවිත කරන්න පුළුවන්. සෝන රහතන් වහන්සේ කියන්නේ බොහොම සුඛෝපභෝගී ජීවිතයක් ගත කරපු ගිහි කෙනෙක්, සිටුවරේ. මේ සිටුවරයා මේ තරුණයා කවදාක්වත් මේ බිම දෙපා තිබ්බේ නැහැ. සිටුමැදුරේ දෙපා තිබ්බනම් දෙපා තිබ්බේ අර විල්ලුද පලස්ම තමයි. සිටුමැදුරෙන් එළියට ගියා නම් එක්කො ගියේ දෝලාවකින්, එක්කො ගියේ අස්සකරත්තයකින්මයි. කවදාක්වත් එයා මේ දෙපා බිමට තියලා තිබ්බේ නැහැ. ඒ නිසා මෙයාගේ දෙපා හරිම සිනුදුයි. සිනුදු නිසාම මේ දෙපා වලින් රෝම ඇවිල්ලා තියෙනවා. මේ තරුණයා ගිහි ගෙයි කලකිරිලා පැවිදි භාවයට පත් වෙනවා. පැවිදි භාවයට පත් වෙලා සාංශාරික පුරුද්දක් නිසාම මෙයා සක්මන් භාවනාව තමයි තෝරගන්නේ. මේ ස්වාමීන් වහන්සේ, සෝන ස්වාමීන් වහන්සේ සක්මනේ සක්මන් කරනව අර දෙපතුල් වල තියෙනා වූ සිනුදු භාවය නිසා, තුන් වහන්සේ තියෙනා වූ අධිවීරය නිසා කකුල් තුවාල වෙලා යටිපතුල් තුවාල වෙලා නොන සක්මන පුරාම ලේතැවිලා. මේක බුදුරජාණන් වහන්සේ දිවසින් දකිනවා. දකින්නේ මොකද්ද? මේ සෝන ස්වාමීන් වහන්සේගේ වීරිය. දැකලා මේ සෝම ස්වාමීන් වහන්සේට උපකාරයක් පිණිස බුදුරජාණන් වහන්සේ දෙන්නට වැඩම කරනවා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝන අධිවීරයනුත් බැහැර වෙන්න. මොකද අධිවීරිය නිසා අපි තුල නිරේතුරුව මාන්නේ සක්කාය දිට්ඨිය සකස් වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕන. භාවනා කරන කෙනා, පින්කම් කරන කෙනා, ඔය හැම කෙනෙක්ම අධිවීරිය අපිට නිරේතුරුවම සක්කාය දිට්ඨිය සකස් කරලා දෙනවා. ඒ වගේම හීන වීරය නිරේතුරුව අපිට පංච නීවරණ සකස් කරලා දෙනවා. ඒ නිසා මේ දෙකෙන්ම බැහැර වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර මේ දෙකෙන්ම බැහැල වෙලා මේ මධ්‍යස්ථ තැනට, මධ්‍යම ප්‍රතිපදාවට එන්න කියලා සෝන ස්වාමීන් වහන්සේට දේශනා කරනවා. එතකොට නිරේතුරුව සක්මනේදී සක්මන් කරද්දී අර අධිවීරය කියන කාරණේනුත් බැහැර වෙලා, ඒක එකාන්තයක් හීන වීරය කියන කාරණේනුත් අපිට බැහැර වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා නිරේතුරුව සක්මනේදී සුදුසු, ඊට සුදුසු ඇඳුමක් ඇඳගෙන, සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන සක්මනට ගොඩ වෙන්නේ. තේනවා? දැන් මං කිව්වා ගෙදර සාලය හෝ ආලින්දය හෝ සක්මනක් හැටියට භාවිත කරන්න පුළුවන්. මොකද මේක වටින්නේ මොකක් නිසාද? සක්මනේදී සකස් වෙන්නා වූ සමාධිය දීර්ඝ කාලයක් පවතින නිසා. තේන්නද? ඒකයි මම මේ ගැන කියන්නේ. එතකොට එයා දැන් සක්මන් භාවනාවේදී සුදුසු සැහැල්ලු ඇඳුමක් ඇඳගත්තට පස්සේ නිරේතුරුව මෙයා සක්මන්ට ගොඩ වෙලා අර මම මුලින්ම කිව්වා වගේ නෝනා සක්මනේ එක කොනක හිටගෙන එයා දෑත් දෙක බිමට වැටෙන ස්වභාවයට තියාගන්න ඕනේ. කොයිලාකත් අත් ඉස්සරහට බැඳගනෝ, පිටිපස්සට බැඳගනෝ සක්මන් කරන්න බෑ. මොකද හිතේ අරමුණට පිහිටනවා. ඒ නිසා නිරේතුරුවම දෑත් දෙක පල්ලෙහාට වැටෙනසේ සක්මනේ හිටගෙන නිරේතුරුවම අර මං කිව්වා වගේ ප්‍රබෝධමත් හිතක් ඇති කරගන්න. ප්‍රබෝධමත් සැහැල්ලු සිතක්, ප්‍රබෝධමත් හිතක් ඇති කරගෙන නිරේතුරුව තමා තුළින් තමා ප්‍රසන්න සිනහාවක් මූණට ඇති කරගන්න. තොල්පෙති විවර කරන්න නැතුව ප්‍රසන්න සිනහාවක් මූණේ ඇති කරගෙන දැන් එයා සක්මන් භාවනාවට යොමු වෙන්න වෙනවා. දැන් සක්මන් භාවනාවට යොමු වෙන වෙලාවේ නෝනා අපි දකින්න ඕනේ සක්මන් භාවනාවේ තුලින් අපි සමාධිය කියන කාරණේ විතරක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට සෝන ස්වාමින් වහන්සේ සක්මන තුලනේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය මතු කරලා ගත්තේ.
එහෙනම් මේ සක්මන් භාවනාව තුළ චතුරාර්ය සත්‍ය මතු කරලා දකින්න පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා දකින්න අපිට පුළුවන්. ඒ නිසා නිරේතුරුව සක්මන් භාවනාව අපි ප්‍රයෝගී කරගන්න ඕනේ ධර්මානුකූලව මේ විදර්ශනාමය නූණ සකස් කරගන්නමයි. ඒ නිසා මේ විදර්ශනා නූණ සකස් කරගන්න සක්මන මතු කරගනිද්දී නිරේතුරුවම සක්මනට ගොඩ වෙලා දැන් මං කියුවා අධිවීරයට යන්නත් එපා හීනවීරයට යන්නත් එපා. මොකද සමහර පින්වතුන්ලා මං දැකලා තියෙනවා සක්මනේ වේගයෙන් අඩි තියෙනවා. ඒ කියන්නේ එක පියවරක් තියලා ඊළඟ පියවර අඩියක් අඩි එකමාරක් එහාට තියෙනවා. වේගවත් ආකාරයෙන් සක්මනේ සක්මන් කරනවා. තව සමහර පින්වතුන්ලා මං දැකලා තියෙනවා එක පියවරක් තියලා ඒ පියවරේ ගෑවෙන ප්‍රමාණයට අනිත් අඩිය තියෙනවා. ඒක ඒකාන්තයක්. අර වේගයෙන් ඇවිදිනවායි කියන කාරණේ ඒකාන්තයක්. අර සෙමෙන් සෙමෙන් පියවරේ පියවර ගැටෙන ස්වභාවයට තියෙමින් ඇවිදිනවායි කියන කාරණේ තවාන්තයක්. මේ දෙක අන්ත දෙකක්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අන්ත දෙක තුල ඇලීම් ගැටීම් තමයි සකස් වෙන්නේ. ඒ නිසා මධ්‍යස්ථ ස්වභාවයට අපි එනවා කියන්නේ එක පියවරක් තියලා ඊළඟ පියවර නොනා අඟල් 8ක් අඟල් 6ක් වගේ ප්‍රමාණයට තියන්න දක්ෂ වෙන්න ඕනේ. නමුත් සමාජයේ භාවනාවන් උගන්නන පින්වතුල්ලා ගුරු මහත්ම මහත්මීන් ගිහි පැවිදි පින්වතුල්ලා ඉන්නවා. ඒ තැන්වල නොනා එක එක ආකාරයෙන් සක්මන් භාවනාව පුහුණු කරනවා. තේන්නාද? පියවරේ ඇතිවීම නැතිවීම දකිනවා, ඔසවනවා, තබනවා, ගෙන යනවා කියලා දකිනවා, වම දකුණ කියලා දකිනවා. මේ සමාජය තුල අප්‍රමාණ භාවනා ක්‍රමවේදයන් තියෙනවා. ඒ ක්‍රමවේදයන් ඔබ පුහුණු කරලා ඒවා තුලින් සමාධියක් විදර්ශනාවක් සකස් වෙනවා නම් ඒ ක්‍රමයන් ඉස්සරහට අරගෙන යන්න. ඒවා ගැන මම මුකුත් හරි හෝ වැරදි හෝ කියන්නේ නැහැ. අපිට අදාළ සමාධිය ප්‍රඥාවත් කියන කාරණය. සමාජය තුල තියෙන ක්‍රමවේදයන් තුලින් ඒ සමාධිය ප්‍රඥාව සකස් වෙනවා නම් සාදු සාදු ඒ මාර්ගය ඔස්සේම අපි ඉස්සරහටම යන්න ඕනේ. තේරෙනවද? මාර්ගයේ ක්‍රමයේ කුමක් වුණත් ප්‍රශ්නයක් නැහැ. අදාළ වෙන්නේ සමාධිය සහ ප්‍රඥාව. ඒ නිසා මෙතනදී මම ඔබට මතක් කරන්නේ සක්මන් භාවනාව තුලින් විදර්ශනාව මතු කර ගන්නා වූ ආකාරය. ඒ නිසා දැන් ඔබ සක්මනට ගොඩ වෙලා අර ආකාරයෙන් අධිවීරය හීනවීරය කියන කාරණා බැහැර කරලා නිරේතුරුවම එක පියවරක් තබලා ඊළඟ පියවර අඟල් 6ක් අඟල් 8ක් වගේ ප්‍රමාණයට තබන්න. තබමින් ඔබ සක්මන් කරන්න. සක්මන් කරද්දී කොයි වෙලාවකවත් මේ පියවර ඔසවනවා තබනවා තියනවා කියන කාරණේ හිතන්න යන්න අවශ්‍ය නැහැ. මොකද දැන් මුලින්ම අපි සමාධිය ඉලක්ක කරන්නේ. සමාධිය ඉලක්ක කරද්දී විතර්ක වලට යන්න බෑ. හිතන්න බෑ. දැන් ඔසවනවා තබනවා තියනවා කියද්දී ඒ හිතන හිතන මොහොතක් පාසා විතර්කයි අපි තුල සකස් වෙන්නේ. ඒ නිසා නිරේතුරුව සක්මන් කරද්දී පියවර තබමින් මං කිව්වා වගේ අර අඟල් 6ක් 8ක් ප්‍රමාණයට දුරින් පියවර තබමින් පියවර දකිමින් යන්න. පියවර දකිමින් පියවර දෙස දකිමින් යන්න. මේක ඔසවනවා තබනවා තියනවා කියන අවශ්‍යතාවයක් නැහැ. හිතන්න අවශ්‍යතාවයක් නැහැ. පියවරේ කුමක්ද සිද්ධ වෙන්නේ පියවර දෙස දකිමින් යන්න. හිතන්න යන්න බෑ. ආනාපාන සතියේදී හිතන්න යන්න එපා. දැන් මොකද මෙතනත් අපි සමාධි මට්ටමකට හිත මුලින්ම ගන්නවා. එතකොට සමාධි මට්ටමටම හිත ගනිද්දී පියවර ගැන හිතන්න, තබනවා, තියනවා, ඔසවනවා, වම, දකුණ මේවා කියන ප්‍රමාණයට අපේ සමාධිය තව තව ප්‍රමාද භාවයට අපි පත් කරගන්න. ඒ නිසා හිතීම තහනම් එතනදී දැකීම කරන්න පියවර දකිමින් යන්න. දැන් මෙහෙම පියවර දකිමින් අපි ඉස්සරහට ගිහිලා නෝනා අපි විනාඩි 5ක් 10ක් දිගටම පියවර දකිමින් සක්මන් කරන්න. දැන් ඔබ සක්මනේ ඒ කාරණේමයි කරන්නේ වෙන කිසිම දෙයකට හිත යොමු කරන්නේ නැහැ. පියවර දකිමින් සක්මන් කරනවා. සක්මනේ කොනෙන් හැරෙනකොට ඒ හැරෙන ස්වභාවය දකිමින් සක්මනේ හැරෙනවා. හැරලා විනාඩි 5ක් විනාඩි 10ක් විනාඩි 15ක් දැන් ඔබ එච්චරයි කරන්නේ වෙනමකුත් නැහැ. පියවර දකිමින් සක්මන් කරනවා. සක්මන් කරලා දැන් විනාඩි 15ක් අපි සක්මන් කළා කියන්නකො. සක්මන් කරලා ඔබ සක්මනේ එක කොනකට එනවා. ඇවිල්ලා දෑස් දෙක පියාගෙන ඔබ ආස්වාසය දිහා බලනවා. දෑස් දෙක පියාගෙන දැන් සක්මනේ නැවතුණා. ආස්වාසය දිහා බලනවා. ආස්වාසය දිහා බලනකොට දැන් ඔබට පේනවා ආස්වාසයේ ගොරෝසු භාවයේ සියුම් වෙලා ආස්වාසයේ වේගවත් භාවයක් නැහැ. ආස්වාසයේ කෙටි වෙලා දැන් ඔබට නාසයෙන් යාන්තම් ආස්වාසය දැනෙනවා. තාම ඔබට නාසයෙන් යන්තම් දැනෙනවා නම් ඔබ ආයිම සක්මන් කරන්න. සමාධිමත් හිතක්නේ තියෙන්නේ දැන්. නමුත් තාම ආස්වාසයේ කෙටි භාවය Tamanට දැනෙනවා. දැනෙනවා කියන්නේ තාම අදාළ සමාධියට ඇවිල්ලා නැහැ. ඔබ ආයිමත් සක්මන් කරනවා. පියවර දකිමින් සක්මන් කරනවා. ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව සිදු කරන විට දැස් පියාගෙන සක්මන් භාවනාව කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස? නෑ දැස් පියාගන්න එපා. දැස් පියාගන්න දැස් අරගෙනයි සක්මන් කරන්නේ. දැස් දෙපාත් එක්ක අරන් ගියත් ප්‍රශ්නයක් නෑ. තේරෙනවද? විනාඩි 5ක් විතර දැන් සක්මන් කරනවා. ඇයි සක්මන් කළේ? තාම ආස්වාසය අපිට මේ නහයෙන් දැනෙනවා. ඒ කියන්නේ අදාළ සමාධිය තාම සකස් වෙලා නැහැ.
එනිසා දැන් ඔන්න ආයිම විනාඩි පහක් විතර සක්මන් කළාට පස්සේ දැන් හිතන්න බෑ දකින්නවා විතරයි හිතන්න ගියොත් සමාධිය දුර්වල වෙනවා ඈ ආයිම විනාඩි පහක් විතර දැන් සක්මන් කරලා ආයිම සක්මනේ කොනේ නැවතිලා ආයිම තයා හුලන් රැල්ල දිහා බලනවා අන්න සුරන් රැල්ල දිහා බලද්දී දැන් එයාට මේ නාසයෙන් සුරන් රැල්ල අරමුණු වෙන්නේ මේ සියුම් ආස්වාස ප්‍රාස්වාස කයක් තියෙනේ කියලා දැන් නමුත් මේවා ධ්‍යාන මට්ටම් නෙමෙයි ඈ තාම ධ්‍යාන මට්ටම් වලට එන්නේ ධ්‍යාන මට්ටම් ගැන සක්මන් භාවනාවේදී ධ්‍යාන මට්ටම් සකස් වීමක් නැහැ නමුත් දැන් මේ සමාධියයි ගන්නෙ දැන් අන්න පැය කාලක් භාවනා කරදී නෝනා එයාට දැන් තේරෙනවා මේ ගොරෝසු කය සියුම් භාවයට පත් වෙලා මේ සියුම් ආස්වාසය තමයි දැන් Tamanට දැනෙන්නේ ඒ දැනෙන තැන තමයි අපි විදර්ශනාවට හිත ගන්නවා දැන් විදර්ශනාවට හිත ගන්නවා කියන තැනදී නිරේතුරුවම දැන් එයාගේ ආස්වාසය සියුම් වෙලා ඒ වෙලා වෙනකොට නෝනා මේ කය ඔබට දැනෙන්නේ නැහැ ආයිමත් දැන් කකුල් බලනවා මූණ බලනවා ඒව එකක් මෙතන නැහැ දැන් එයාට කය දැනෙන්නේ නැහැ එයාට කය දැනෙන්නේ නැහැ කියන්නේ කය ඒ තරම් සියුම් වෙලා තියෙන්නේ. එයාට සියුම් වෙලා තියෙන්නේ මෙතන නිකන් මනෝ රූපයක් වගේ තමයි එයාට පේන්නේ. මනෝ රූපයක් වගේ තමයි මෙතෙන්ට පේන්නේ. මොකද එච්චරටම පංච නීවරණ තුනී වෙලා. මොකද දැන් ආස්වාසය සියුම් තැනටම අපි ගෙනාව ඈ. ඒ සියුම් තැනට ගේනකම් විදර්ශනාවට යන්න එපා. එතකන් සක්මනේ මෙතෙන්ට ගන්න ඕනේ. එහෙම අරගෙන දැන් එයා ඊට පස්සේ හොඳටම දැන් එයාට විශ්වාසයි ආස්වාසය බොහොම සියුම් භාවයට පත් වෙලා තියෙන්නේ. කය බොහොම සියුම් වෙලා තියෙන්නේ. ශරීරයේ ගොරෝසුවට දැනෙන්නේ නැහැ. නිකන් මනෝමය රූපයක් වගේ තියෙන්නේ. ඒ තැනදී නෝනා එයා සක්මනේ එක කොනක හිටගෙන එයා දැන් මේක මුලින්ම නෝනා සතර සතිපට්ඨාන ධර්මයන්ට මතුගොල්ල දකින්න. ඒතකොට සතිපට්ඨාන ධර්මයේම බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ කායानुපස්සනාව. දැන් බුදුරජාණන් වහන්සේ කායानुපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව හැටියට මේ කාරණා හතරක් දේශනා කළත් පින්වතුල්ලා එකක් දකින්න ඕනේ මේ කාරණා හතරම අපිට එක චිත්තයකින් දකින්නත් පුළුවන් ඈ. ඒක වඩාගෙන ඉදිරියට පුහුණු වුණාට පස්සේ මේ කාරණා හතර කියන්නේ හතරක් නෙමෙයි. මේ සකස් කරගන්නා වූ රූපයක් අනිත්‍යයි කියන දකින දැක්ම තුල මේ කාරණා හතරම වැටගෙන තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. නමුත් ඒක අපි ඉස්සරහට තමයි භාවනාදී අපිට තේරුම් යන්නේ. නමුත් මේක හතර වෙන්වෙන් අරගෙන වඩනවා මේ කායානුපස්සනාව තුල වේදනානුපස්සනාව නැහැ කියන කාරණා ධර්මයට අදාළ නැහැ. එක චිත්තයක් තුල මේ හතරම මතු කරලා අපිට දකින්න පුළුවන්. ඒ නිසා නිරේතුරුව දැන් අපි කායානුපස්සනාව මතු කරලා ගන්න යන්නේ දැන් හිත සමාධිමත් සක්මනේ පියවර දෙස දකිමින් දැන් තමන් ආස්වාසයේ දිහා බැලුවා ආස්වාසයත් හොඳටම සියුම් වෙලා දැන් හිතේ සමාධි මට්ටමේ තියෙනවා ධානා මට්ටම් නෙමෙයි සමාධි මට්ටමේ තියෙන්නේ එයා දැන් කරන දේ කායානුපස්සනාවට අදාළව දැන් සක්මන භාවනාව යොමු කරගන්න. එතනදී මොකද කරන්නේ? මුලින්ම අට්ටික සංඥාව මතු කරලා ගන්නවා. දැන් මං කිව්වා මේ වෙලාව වෙනකොට එයාට මේ රූපේ ගොරෝසු භාවයක් දැනෙන්නේ මනෝමය රූපයක් දැනෙන්නේ. එයා මේ මනෝමය රූපෙන් සක්මනේ කොනේ හිටගෙන එයා මුළු සක්මන පුරාවට තමන්ගේ ඇටසැකිල්ල දිනවනේ ඇටසැකිල්ලෙන් ඇටසැකිලි වලින්ම මේ සක්මන පුරව ගන්න. මනසින් ඇටසැකිලි වලින්ම මේ සක්මන පුරව ගන්න. දැන් එයාට මෙතන රූපය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. හිත සමාධිමත් නැහැ. මේ රූපය ගැන අවධානය යොමු කරන්න ඕනේ නැහැ. තමන්ට නොදෙනී යන තත්ත්වෙට සැහැල්ලු වෙලා තියෙන්නේ. දැන් මෙච්චරලා දැක්කා. දැන් මොකද දැන් විදර්ශනාවට යන්නේ? දැන් විදර්ශනාවේදී හිතන තැනට ආව ඈ. දැන් අතනින් දැකීම ඉවරයි. දැන් එයා හිතන තැනට එන්නේ. දැන් විදර්ශනාව. විදර්ශනාවේදී හිතන්න ඕනේ. මෙනෙහි කරන්න ඕනේ. දැන් එයා මනසින් මුළු සක්මන පුරාම දැන් එයාගේ ඇටසැකිලි වලින් එයා පුරවගත්ත දැන් සක්මනියට වැලි අරමුණු වෙනවද? දැන් මෙච්චරලා වැල්ලේ සක්මන් කළේ. දැන් එයාට සක්මනේ අරමුණු වෙන්නේ ඇටසැකිලි විතරයි. ඒ ඇටසැකිලි මත නෝනා සක්මන් කරන්න. ඇටසැකිලි මත සක්මන් කරද්දී පියවර ඇටසැකිල්ල මත තබද්දී දැන් එයා පියවර තබන්නේ මහ පොළොවටවත් වැල්ලටවත් නෙමෙයි. අර ඇටසැකිලි වලට දෙපා තබද්දී තබන මොහොතක් පාසා අනිත්‍යයි 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 කියලා දකින්නේ දකින්නේ පියවර නෙමෙයි ඈ ඉරියව්වත් නෙමෙයි ඇටසැකිල්ලයි අනිත්‍ය. මොකද එයාට තේරෙනවා මේව දෙපා තියද්දි මේක කුඩු වෙලා බිඳිලා යනවා. ඒ වගේ තබන තබන පියවරක් පාසා අර ඇටසැකිල්ලට පියවර තබන්නේ තබන මොහොතක් පාසා අනිත්‍යයි 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 කියලා දැකලා සක්මන දිගටම කරගෙන යනවා. දිගටම සක්මන කරගෙන යන සක්මන කරගෙන ඇටසැකිල්ලම බාහිර සතර මහා ධාතුවට එකතු වෙනකම්ම මුහු වෙනකම්ම කරගෙන යනවා. දැන් ඔබ ඇටසැකිලි කොට මතයි ඇවිද්දේ. දැන් ඔබේ මත විනාඩි 10ක් ඇවිදිද්දී අර ඇටසැකිලි කුඩු වෙලා කුඩු වෙලා කුඩු වෙලා බාහිර පටවි ධාතුවටම එකතු වෙනවා. දැන් හිතන්න පුළුවන් නේ ඔබට විදර්ශනා වඩන්නේ. දැන් ඇටසැකිලි කුඩු වෙලා ඒ බාහිර සතර මහා ධාතුවකටම එකතු වෙන තැන අන්න ඒ තැන වැඩුණාට පස්සේ ඔබ දැන් සක්මනේ කොනේ නවතින්නේ. නවතින නවතිනකොට දැන් ඔබ හිතලා තින්නේ ඔබට දැන් රූපය තුලින්ම ඇටසැකිල්ල මතුකොල්ල දකින්න පුළුවන්. ඔබ ඒ රූපය තුලින්ම ඇටසැකිල්ල මතුකොල්ල දකිමින් දැන් මෙච්චර වෙලා වැඩුවා වූ සක්මන් භාවනාව තුලින් ඔබ සතර සතිපට්ඨාන ධර්මයන් මතුකොල්ල දකින්න. ඒ සතර සතිපට්ඨාන ධර්මයන් මතුකොල්ල දකිද්දී ඔබ සක්මන කුණේ හිටගෙන නිරේතුරුව දකින්න මේ අට්ටික සංඥාව මේසා මොහොතක් වැඩුනේ මේ රූපය ඇසුරු කරගෙනයි. මේ වැඩුණා වූ අට්ටික සංඥාව වැඩුණා වූ රූපය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි.
එන මේ සක්මන් භාවනාව තුළ අට්ටික සංඥා වැඩුණා වූ රූපය අනිත්‍යයි කියලා දකිද්දී මේ අට්ටික සංඥාවත් අනිත්‍යයි කියලා දකිද්දී ඒ අපේ තුළ වැඩුණේ කායානුපස්සනාව. ඊට පස්සේ නිරේතුරුව දකින්න මේ අට්ටික සංඥාව මෙච්චර මොහොතක් වැඩුවේ වෙලාවේ දැන් සක්මනේ අපි හිතගෙන හිතනව ඈ නුවණින් දකින්න ඈ දැන් සමාධිය පිටමද ප්‍රශ්නයක් ඔබට නැහැ. ඊළඟට දකින්න මේ අට්ටික සංඥා වැඩිම තුල මා තුල සකස් වුනේ සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද උපේක්ෂාසාගත වේදනාවක්ද උපේක්ෂාසාගත විඳීම. ඒ උපේක්ෂාසාගත විඳීම් නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද ඒ අනිත්‍යයි කියලා දකිද්දීම ඔබ වේදනානුපස්සනාවේ අනිත්‍යභාවය දකින්න. ඊට පස්සේ ඔබ දකින්න මේ සෑම අට්ටික සංඥාවදී මේ සකස් වුණා වූ සෑම සිතුවිල්ලක්ම නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද. අපි මුලින්ම අට්ටික සංඥාව දැක්ක අට්ටික සංඥාව ක්‍රමානුකූලව බාහිර සතර මහා ධාතුවට එකතු වෙන හැටි දැක්ක මේ සෑම දැක්මක්ව සකස් වුණේ සිතුවිල්ලක් හැටියට මේ සිතුවිලි නිත්‍යද අනිත්‍යද අන චිත්තානුපස්සනාවේ අනිත්‍යභාවය දකින්න. මේ අට්ටික සංඥාව මේ සක්මන තුල වැඩුණ වැඩෙද්දි සකස් වුණේ අපි තුල පංච නීවරණ නෙමේ සප්තබොජ්ජංගයන්මයි. ඒ සප්තබොජ්ජංගයන් නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි අන්න ධම්මානුපස්සනාව වැඩෙනවා. එතකොට අන්න සක්මන් භාවනාව තුල අපි සතර සතිපට්ඨාන ධර්මය දැන් එයා සක්මනේ කොනේ හිතගෙන ඒක හිතන්න ඕනේ ඇස් දෙක පියාගෙන. මොකද එයාට දැන් සමාධිය තියෙනවා හිතේ. ඒ සමාධියෙන් එයා හිතනවා. ඊට පස්සේ යා නිරේතුරුවම ආයිමත් එතන ඉඳන් ඕනා එයා මේ සක්මන් භාවනාවේ අට්ටික සංඥාව පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවයක් හැටියට දකිනවා. ඒ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවයක් හැටියට දකින මේ සක්මන් භාවනාවේදී මේ අට්ටික සංඥාව වැඩුණේ රූපය ඇසුරු කරගෙන ඒ රූපය නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි ඒ කියන්නේ වර්තමාන රූපස්කන්ධය අනිත්‍යභාවය දැක්කා. පංච උපාදානස්කන්ධයට අදාළ. එතකොට මේ වැඩුණා වූ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් කියන කාරණා තුල ඇලීම් නෙමේ ගැටීම් නෙමේ සකස් වුනේ උපේක්ෂාවයි සකස් වුනේ සක්මන් භාවනාව තුලේ උපේක්ෂාව කියන වේදනාව නිත්‍යද අනිත්‍යද ඒ කියන්නේ වේදනානුපස්සනාව වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කා. එතකොට මේ සක්මන් භාවනාව තුල අපි කොච්චරනම් හඳුනා ගැනීම අපි සකස් කරගත්තද ඒ හඳුනා ගැනීම මේ ඇටසැකිලි හඳුනාගත්ත මේවා සතර මහා ධාතුවා මුහු වෙනවා හඳුනාගත්ත ඒ සෑම හඳුනා ගැනීමක්ම නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද අන සංඥාස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. එතකොට මේ සක්මන් භාවනාව තුලදී සකස් වුණා වූ සංස්කාරයන් කුසල් සංස්කාරයන් නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි අන සංස්කාරස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. එතකොට මේ සක්මන් භාවනාව තුළ සකස් වුණා වූ විශේෂ වූ දැනීම් විඥානයේ නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද අනිත්‍යයි අන විඥානස්කන්ධය අනිත්‍යභාවය දකින්න. එතකොට වර්තමාන පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය මතකොල්ල දකින්න. ඊට පස්සේ අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. සංසාරයක් පුරාවට මම පටිච්ච සමුප්පන්නෝ ඉපදිලා කොච්චරනම් මේ සක්මන් භාවනාව තුළ අට්ටික සංඥාව මතු කළ දකින්න නැද්ද? ඒ දැක්ක සෑම අට්ටික සංඥාවක්ම මතු කළ දැක්කේ රූපය ඇසුරු කරගෙන අතීත රූපස්කන්ධයේ නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. ඒ අතීත අට්ටික සංඥාව තුළින් සකස් වුණා වූ උපේක්ෂාසාගත වේදනාවන් කොච්චරනම් විඳින්න නැද්ද? උපේක්ෂාසාගත වේදනාව නිත්‍යද අනිත්‍යද අන්න වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. ඒ අතීතේ අට්ටික සංඥාව සක්මන් තුළින් වඩද්දි කොයිසානම් හඳුනා ගැනීම සංඥාවන් සකස් කරගන්න නැද්ද? ඒ සංඥාවන් නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද අනිත්‍ය වුණා සංඥාස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. එතකොට අතීතේ අට්ටික සංඥාව පුහුණු වෙලා කොච්චරනම් අපි කුසල් සංස්කාරයන් රැස් කරගන්න නැද්ද? ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වුණා අතීත සංස්කාරස්කන්ධයේ අනිත්‍යභාවය පංච උපාදානස්කන්ධයට අදාළව දකින්න. එතකොට අතීතේ විශේෂ වූ දැනීම් කොච්චරනම් අපි සකස් කරගන්න නැද්ද අට්ටික සංඥාව නිසා ඒ සෑම දැනීමක්ම අනිත්‍ය වුණා අන්න අතීත විඥානස්කන්ධයේ අනිත්‍යභාවය පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය. එහෙනම් දැන් එයා තමා තුලින් දකිනවා අට්ටික සංඥාව නිසා සකස් වුණා වූ වර්තමාන පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය වුණා නම් අට්ටික සංඥාව නිසා සකස් වුණා වූ අතීත පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය වුණා නම් එයා අනාගත පංච උපාදානස්කන්ධයකට අට්ටික සංඥාව නිසා බැඳෙන්නේ නැහැ. එයා අට්ටික සංඥාව සිහි වෙන මොහොතේම ඒ අට්ටික සංඥාව අනිත්‍යයි කියලා දකිනවා. එහෙම නැත්නම් අට්ටික සංඥාවට බැඳුනා කියන්නේ අපි අට්ටික සංඥාවේ ආස්වාදයට ඇලුනා කියන්නේ අපි අට්ටික සංඥාව නිසාම නැවත භවය සකස් කරගන්නවා. ඒ නිසා යා කොච්චර අට්ටික සංඥාව සකස් කරගත්තත් ඒ අට්ටික සංඥාව තුළින් සකස් වෙන්නා වූ රූප වේදනා සංඥා සංකාර වලට එයා අනාගතේ නැවත බැඳෙන්නේ නැහැ. එයා අට්ටික සංඥාව සිහිපත් වෙද්දිම ඊළඟ හිතෙන් එයා දකින්නේ අනිත්‍යයි කියන කාරණේ විතරයි. එවිට එයාට පුළුවන් සංසාරයේ මේ මුළු මහ පොළොවම එකම ඇටසැකිලි ගොඩක් හැටියට දකින්න. ඒ ඇටසැකිලි කාගේවත් නෙමේ පටිච්ච සමුප්පන්නව තමාගේම ඇටසැකිලි කියලා දකින්න. එතකොට දැන් අන්න සක්මන තුලින් එයා අට්ටික සංඥාව විදර්ශනා නුවණින් දැක්කා. එතකොට මේක පුහුණු වුණාට පස්සේ නෝනා බුදුරයන් වහන්සේ කියනවා අට්ටික සංඥාවේදී සකස් වෙන්නා වූ සමාධිය දීර්ඝ වේලාවක් පවතිනවා කියන. ඒ නිසා ඔබ දවසකට පැය භාගයක් මේ අට්ටික සංඥාව මේ විදිහට වැඩුවොත් සක්මන තුලින් නෝනා ඔබ මහපාරේ යද්දිත් කන්තෝරුවේ යද්දිත් ගෙදර ඉද්දිත්
ඔබට දැනෙන්නේ මේ අටසැකිලි ගොඩක් මත දෙපා තබාගෙන ඉන්නවා කියන කාරණය. ඔබට ආයිමත් ඊට පස්සේ මේ පැයෙන් පැයට මේ සක්මනට යන්නේ නැහැ. ඔබට ඕන වෙලාවක මහ පොළොව දෙපා තබාගෙන ඉද්දි ඔබට දැනෙන්නේ මගේම අටසැකිලි කොට මත දෙපා තබාගෙන ඉන්නවා කියන කාරණය. ඒ සිත සකස් වෙද්දී ඔබට තියෙන අනිත්‍යය කියලා දකින්න විතරයි. මොකද ඔබ දැන් අනාගත පංච උපාදානස්කන්ධයට දැන් බැඳෙන්නේ නැහැ. ඔබ අත්තික සංඥාවටයි මේ අටසැකිල්ලටයි මේ දෙපා තියන්නේ මගේ සංසාරයේ පටිච්ච සමුප්පන්න අටසැකිලි ගොඩටයි මේ මං දෙපා තියන්නේ මේ මුළු සත්ව ප්‍රජාවගේම අටසැකිලි ගොඩටයි මං කකුලේ තියන්නේ කියන තැනදිම ඔබට තියෙන්නේ ඒ හිත අනිත්‍යයි ඒ අත්තික සංඥාව අනිත්‍යයි කියලා දකින්න විතරයි. තේරෙනවද? මොකද දැන් ඔබ අතීත පංච උපාදානස්කන්ධයටත් යොමු කරලා බැලුවා අනිත්‍යයි වර්තමාන පංච උපාදානස්කන්ධයටත් අත්තික සංඥාව යොමුකලා අනිත්‍යයි. ඒ නිසා ඔබ දැන් අනාගතයේ ආයිම තාත්තික සංඥාවට බැඳෙන්නේ නැහැ. ඒ වගේ නිරේතුරුවම ඒ සක්මන තුලින් සකස් කරගන්නා වූ ඒ අත්තික සංඥා සමාධිය නෝනා දීර්ඝ වේලාවක් දීර්ඝ කාලයක් පවතින